ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මීළඟට තියෙන අභියෝගය තමයි කොදෙව් සංචාරය. මේ වෙලාවේ කොදෙව් කණ්ඩායමයි ශ්‍රී ලංකා කණ්ඩායමයි කියන්නේ එකම මට්ටමේ ඉන්න කණ්ඩායම් දෙකක්. කණ්ඩායම් දෙකේම තනි තනි ක්‍රීඩකයෝ විදිහට ගත්තම හොඳ දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ වුණත් කණ්ඩායමක් විදිහට එකතු වෙන්න බැරි කම තමයි කණ්ඩායම් දෙකටම තියෙන ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ. තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය තාමත් හරියටම නිශ්චිත නැහැ. කොහොමුණත් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කරන්න තිබුණු කිලෝමීටර් 2ක් විනාඩි 8කුත් තත්පර 35කට අඩුවෙන් දුවන්න මේ ක්‍රමය ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය බලන්න වගේම දරාගැනීමේ හැකියාව බලන්නත් තියෙන ප්‍රධානම ක්‍රමයක්. මේ ක්‍රමයට කරපු පරීක්ෂණ වලින් ක්‍රීඩකයෝ 4 දෙනෙක් හැර අනෙක් අය සමත් වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. භානුක රාජපක්ෂ, කුසල් ජනිත්, ධනුෂ්ක ගුණතිලක, දිල්රුවන් පෙරේරා කියන ක්‍රීඩකයෝ 4 දෙනාට මේ පළවෙනි පරීක්ෂණයෙන් සමත් වෙන්න බැරි වුණා කියලා වාර්තා වෙනවා. මේ ක්‍රීඩකයෝ අතරින් කුසල් ජනිත් ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් එක් දින T20 තරග රටා තුනේම ඉන්න ක්‍රීඩකයෙක්. ධනුෂ්ක ගුණතිලකත් LPL තරගාවලියේ පෙන්නපු දක්ෂතාවත් එක්ක සීමිත පන්දුවාර කණ්ඩායමට එන්න ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. දිල්රුවන් ටෙස්ට් කණ්ඩායමේ ඉන්න ප්‍රවීණ දඟපන්දු යවන්නා වගේම භානුකත් සීමිත පන්දුවාර තරඟවලට ශ්‍රී ලංකාව නැවත නියෝජනය කරන්න අපේක්ෂාවෙන් ඉන්න ක්‍රීඩකයෙක්. ඉතින් මේ ක්‍රීඩකයෝ යෝග්‍යතාවයෙන් නැතුව කණ්ඩායමෙන් ඉවත් කළොත් ඒක ලොකු පාඩුවක් වෙන්නත් පුළුවන්. ශාරීරික යෝග්‍යතා කාර්ය සාධන කළමනාකාර විදිහට කටයුතු කරන බ්‍රාන්ට් ලෝඩන්ගේ කියන්නේ මේ ක්‍රමය ඉස්සරහදී වෙනස් කරනවා කියලා. දැන්ට ලොව භාවිතා කරන යෝග්‍යතා මට්ටමට අපි හුරු වෙන්න ඕනා. ඉදිරියට යද්දී අපි මේ නිර්ණායක වෙනස් කරනවා. එහිදී විශේෂයෙන්ම පන්දු යවන්නන්ට ප්‍රතිකරුවන්ට මෙන්ම කඩුල් රකින්නන්ට විවිධ කාලවලදී ලබා දෙනු ලබන ඉලක්කයන් අපි ඉදිරියේදී වෙනස් කරනු ලබනවා. කිසියම් ක්‍රීඩකයෙකු මෙම යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුවහොත් ඔහුට ඊළඟට තවත් දින 40කින් පසු යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමේ අවස්ථාව හිමි වෙනවා. මේ වසර අවසානයේදී පැවැත්වෙන 2020 ලෝක කුසලාන තරගාවලියට පෙර යෝග්‍යතාත්වය පිළිබඳව හොඳ තක්සේරුවක් ලබා ගැනීම තමයි අපේ අදහස වී තිබෙන්නේ. අපි බලමු මේ ක්‍රමයත් එක්ක අපේ ක්‍රිකට්වල තරගාවලි මැද ආබාධ අඩු වෙලා හොඳ ප්‍රතිඵල ලබා ගනීද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.